सामान्य औसत की गिनायक में चौबीस टिकट ढीला आप गम मगे ना किया ने पा सामान्य आते तीन का पोले गान था इससे के नहीं अरे किनावे ने कारण आवन ने एक ये लेडी है कि वेदना निशुल्क में आरसस किया ने बात करना तो उन महान रे है महान ने आवृत्ति कहाँ करना है भी आवृत्ति किन कर दें आरसस किया लग किया ने आरसस किया लग किया ने मैंने मेहे मत आते हैं खरीद दें मैं बुधवार के दिन उन मंगे को बोलता क्लोक कर ला मेहे गाड़ी ना खरीद नमाने बुधवार के ठीक लोग कर ला ने मरी विद्या लिखने का लम्बाई नडी ना गिरने दें මලපහටි පිට වෙන්න තියෙන ඔන්න මේකේ බුද මාර්ගයේ මලපහ තියෙනවා නම් ඔය මලපහටි පිට වෙන්න තියෙන්නේ මෙතන ඉන්නේ හරි මොනවා ගෑවත් පිට වෙන්නේ ඔතන ඉන්නේ දැන් අරසස් වලදී මොකක්ද දන්නේ අරසස් වලදී ඉන්නේ මෙන්න මේ බුද මාර්ගයේ ඔන්න ඔහොම ගෙඩියේ හරි जंबू गिड़ी लोई गिड़ी हो गई गिड़ी डैम हो गए मलपहाड़ी की जानना दिखने में था ना डैम गिड़िया भी ला जानना दिखे चमार के ब्लॉक को ना डैम हो गए डैम आरसस तीनों आरसस तीनों මලපත්තිය තියෙන මලපත්තිය කියන්නේ මලපහයි කියලා. දැන් මෙයා මොකද කරන්නේ? අදාළ කාර්යය කරන්න ගියාට පස්සේ මලපහඩික හෝමාරි මෙතනින්මයි පිට කරගන්න ඕනේ. වෙන තැනක් නැහැනේ. දැන් මොකද වෙන්නේ? මලපහ පිට කිරීම සඳහා වැර යොදනකොට බලය යොදනකොට එහෙම බලය යොදන්න නැතුව කවුරුවත් මලපහ පිට කරන්නේ නැහැනේ. බලයේ යොදනකොට අර යන්න දිවිච්ච ස්ථානය ඇහැරිලා දැඩි වේදනාවක් දැනෙනවා දැඩි වේදනාවක් අමාරුවක් දැනෙනවා දැන් මෙයා කොහොම හරි වැර යොදනකොට මෙන්න මේ මලපහ ටික මෙතනින් කොහොම හරි පිට වෙනකොට මොකද වෙන්නේ සමහරුන්ගේ මේ ගෙඩි එළියට එන යම් ඉදිවල්ලක් වගේ එළියට හරි සමහරුන්ගේ මේ ගෙඩි නිකන් මිදිවල්ලක් වගේ එළියට. සමහරුන්ගේ මේ ගෙඩි කැඩෙනවා. කැඩිලා ලියනවා. ඇත්තම දරුවෝ මේ අරසස් කියන එක ධර්මෝටම තියෙන අය. ඒගොල්ලන්ගෙන් ඇහුවොත්. ඔයා අකමැතිව දේ මොකද්ද කියලා ඇහුවොත්. දෙකක් කල්පනා කරන්න. එක පාරම දෙන උත්තරේ තමයි මල පහ කරන එක. ඇයි? ඒ තරම් මේක වේදනාවක්. සමහරු වැසිකිළියට ගිහිල්ලා ආවම මේ අරස සමාරුව දරුණුවට තියන අය විනාඩි 30ක් විතර පස්ස උඩ දාගෙන ඉන්නේ. මේ මෙහෙම කියන්නේ මේක හදා ගන්න නැති වෙන්න පාලනය කර ගන්න අවශ්‍ය මනස උගල්ලා තුල ඇති කරන්න ඕනේ නේද මේ ඇත්ත කතන්දර මම මේ කියන්නේ පස්ස උඩ දාගෙන ඒ තරම් දැවිල්ලයි වේදනාව සමහරුන්ට මේ කාර්යය කරලා හරියට පුද්ගලික ස්වස්ථතාවයවත් තියාගෙන මේක හරියට සෝදගෙනවත් ඉන්න බෑ ඒ තරම් වේදනාව අහලා බලන්න දින කෙනෙක් ගෙදර ඉන්නවා ගිහිබු ගිහිල්ලා ආපු ගමන් අහන්න එපා ගිහිල්ලා ඇවිල්ලා පැය භාගයකට පැයකට විතර පස්සේ ආන. හරි, ඊතරම් මේක දරනවා. දැන් ඉතන කාට හරි මේ වගේ අරස සමාරුව තියෙනවා.
ඒකට තියෙන ප්‍රතිකර්ම මොනවාද? අරසස් හැදිලා ඉවරයිද? හැදෙන්න කලින් වලක්ව ගත්තේ නෑ යා. ඒකට තියෙන ප්‍රතිකර්ම මොනවාද? ප්‍රතිකර්ම තමයි මෙන්න මෙහෙම එකක් කරන්නේ. ප්‍රතිකර්ම විදියට මේකට කරන්න තියෙන ශල්‍ය කර්මය. හරි? මෙන්න බුද මාර්ගය මෙන්න බුදේ මෙන්න තියෙනවා අර අරසස් කිරි මං තනි ගෙඩියක් අනින්නන් ටිකක් ලොකු කරලා දැන් ගිරි පොපුරක් කොහොම තියෙනවා අර විදියට වෛද්‍යවරයා මොකද කරන්නේ මෙන්න මෙතනින් ගැටයක් දාලා මෙතනින් තද කරලා ගැටයක් දාලා මෙතනින් කපලා දානවා ගෙඩියක් කපුවා මෙතනින් ගැටයක් දාලා මෙතනින් කපන්නේ නැහැ හොඳේ ඒකවල ලේ ගිහලා හරි මෙතනින් ගැටයක් දාලා ඊට යටින් කපල දාන්න හරි කොයි විදියට මේකේ තියෙන ගෙඩි ඔක්කොම ඒ විදියට කපල 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 අයින් කරලා දාන්න දැන් ලීඩා වාට්ටුවට යනවා වාට්ටුවට ගිහිල්ලා මේකේ හිරිගතිය යනකොට තමයි ලීඩාට වේදනාව කියන එක මොකද්ද කියන එක හරියටම තේරෙන්නේ මේ අරසස් ගෙඩි ඉවත් කරපු ශල්‍ය කර්මකින් පස්සේ දැන් සාමාන්‍යයෙන් මේක කරන්නේ අඬු බුදු මාර්ගයට දාලා මෙහෙම පරල කරලා හොඳට පැහැදිලිව ශල්‍ය කර්මය කරනවා වාට්ටුවට ගියාට පස්සේ ලෙඩා ඉන්නේ මෙහෙම මේ කියන්නේ අපහාසයකට නෙමෙයි මේකේ ධර්ම බව ඕගලන්ට තේරුම් ගන්න ලෙඩා ඉන්නේ ඕ බුදු අම්මේ කියාගෙන ඒ තරම් මේක වේදනාවක් ශල්‍ය කර්මය කරලා ප්‍රය ගානක් යනක වේදනානාශක වලට වත් සමහර විට අහන්නේ නැති වෙනවා එතකොට මේ ශල්‍ය කර්මය කරාට පස්සේ ශල්‍ය කර්මය කරාට පස්සේ අරසස් කියන එක අවිදම් වේදනාව උහුලගෙන කොමාරි හිටියයි වසුවා කොමාරි හිටියා දවසක් හිටියා දෙකක් හිටියා ඔපරේෂන් එකක් කරා එතනින් අරස සිවලද නැවත කාලයකට පස්සේ මේ ගෙඩි එන්න පුළුවන් නැවත ඒ විදියටම එන්න පුළුවන් ඒ වේදනාවේ අමිහිරි කටුක අධ්‍යක්ීම නැවත නැවත ඇති වෙනවා ඒක නිසා මතක තියාගන්න මලබද්ධය ඇති කරගන්න එපා මලබද්ධය ඇති නොකරගන්න මොනවාද කරන්න ඕනේ නිතර නිතර ජලය පානය කරන්න ආහාරයේ ජලය තියෙන්න ඕනේ මහාන්ත්‍රයට අවශෝෂණය කරගත්තට පස්සේ මලපහවල ඉතුරු වෙලා කොටසක් තියෙන්න ඊළඟට කෑමවල තන්තු ප්‍රමාණවත් පරිදි ඇති කරගන්න තන්තු තියෙන ආහාර මොනවාද නියුඩ් සහිත සහල් වල තියෙනවා ඊළඟට ගස් ලබු වල තියෙනවා පළතුරු වර්ග වල තියෙනවා එළවලු වර්ග වල තන්තු තියෙනවා ප්‍රමාණවත් පරිදි තන්තු තියෙන ආහාර ගන්න අනිත් එක සමහරු කරන දේ මලපහ කිරීමේ අවශ්‍යතාවය කල් දාන දැන් සමහර වෙලාවට සමහරුන්ට මේම ගැටලුවක් තියෙනවා මගෙන් අහන්න පුළුවන් කල් නොදා කොහමද දැන් පන්තියේ ඉන්නවා පන්තිය පටන් ගන්නෙ 3ට නම් පන්තිය ඉවර වෙන්නේ පාට නම් 3යි 5ට අවශ්‍යතාවය ඇති වුණා හරි 3යි 5ට අවශ්‍යතාවය ඇති වුණා මකෝ මේක පන්ති කරන්නේ පහ වෙනකන් ඉඳලා බෑනේ গিදර යන්නත් ඉන්නේ පහ මාර විතර වෙනකන් පැය දෙකම මාරක් විතර ඉන්නේ ඉතින් කල් දාන්න වෙනවා කොහොම කාලයක් තිස්සේ කල් දානකොට මොකද වෙන්නේ නිකම්ම මේ මලබද්ධය හේතුවෙන් ඇතිවන අරසස් තත්ත්වය ඇති වෙනවා එහෙනම් මොකද කරන්නේ පන්ති යන්න කලින් ඉස්කෝලේ යන්න කලින් කොහේ හරි ගමනක් යන්න කලින් ඒ අවශ්‍ය ශරීර කෘත්‍ය ටික සියල්ල කරලා යන්න